එක්සත් ජාතික පක්ෂයක් නැවත මේ මේ භූමියෙන් ගොඩ ගන්නට අමාරුයි. එයා හිතාගෙන ඉන්නවා නම් මේ 1317 ඉවත් කරා කියලා අපි පස්සෙන් යයි කියලා කවදාවත් එහෙම දේශපාලනයක් මම නම් කරන්නේ නැහැ. මට සමග ජන බලවේගෙමුත් එන්න කියලා නිකන් දුන්නේ නැහැ. මම ඒකට සටනක් කරන්න උනා මගේ තැන මට දෙන්න කියලා මෙච්චර කැපකිරීමක් කරපු මටත් ඒ තැන දෙන්න කියලා ඉල්ලීමක් කරලා පස්සෙන් ගිහිල්ලා ගත් තමයි මම මකොට්ටාසෙට අස්සන් කරේ. ඒ නිසා කවුරුත් මේ බලෙන් දුන්නේත් නැහැ. ඒ හින්දා මට ඔය කියන එකම පක්ෂයකින්වත් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මම ඒ ඉෂ්ට නොවුනා කියලා මං පුද්ගලිකව කායකවත් අමනාප නැහැ. මම කරන්නේ මගේ යුතුකම. මම ඡන්දෙ இல்லනේ නෑ ඇත්තටම. නමුත් අපිට ගමේ බහැලා දේශපාලනය කරන්න බෑ කියන කතාව නම් මම පිළිගන්නේ නැහැ. මොකද ගම්වලට බහින්න බෑ. ගමට එන්න බෑ කියලා කතා කියනවා. ඒ වanan ඉතින් ඉනාවෙන්න ඕන කරුණු මොකද අපි ගම්වල අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තියෙනවා. මොකද මේ පාරිසභාවකින් උත්තරයක්වත් විසඳුමක්වත් හම්බෙන්නේ නැහැ. පාට දෙකම උත්තරේ හම්බෙන්නේ නැහැ. විසඳුම හම්බෙන්නේ නැහැ. පාරිසභාවෙන් කරන්න පුළුවන් දේ මිනිසුන්ට කියන්නේ නැතුව තමයි මේ දෙගොල්ලම කතා කරන්නේ. සහෝදරයා සහෝදරියකින් තොර වචනයක් එතන තිබුණේ නැහැ. අන්තිමට උන් කලසම පවා ගලවන්න උත්සාහ කරා. දැන් මගේ කලසමත් ගලවන්න උත්සාහ කරා. ඒ ගෑනුව පිටලා. ඒ කියන්නේ එතකොට මම මොනතරම් මොන මානසික අතද මම ඉන්නේ. අපි අනිත් සමන් සිකිලි දුප්පතිපු යෝජනා මට මතක් තිබුණා. මේක අඩුම මාස 3කට හතර කරා මේක කල් යනවා. මේ සභා කාලේ දීර්ඝ කරයි කියන යම් දෙයක් මතක් තිබෙනවා. මොකද නැත්තම් මේගොල්ලෝ මේ විදිහට ඇතිවෙන්නේ නැහැ. කොහොම වුණත් රටේ පාලකයන් විසින් ගන්න තීන්දුව තියෙන අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ. මම හිතන අපේ කොට්ටාසේ රැකියා ලස්සේ මේ පත්තින් බොහෝම ප්‍රමාණයක් දුන්නා. අති ප්‍රමාණයක් අපි එක එක්කනාගේ උදව්වෙන් මේ එක එක්කනාගේ හැකියාව මනුව ඉතින් අපි ඒවා දීලා මිනිසුන්ට බොහොම සේවල් කරලා තියෙනවා. හැබැයි ඊට පස්සේ දැන් මිනිසුන්ගේ ප්‍රතිචාරයත් අපි දැන් බලන්න ඉන්නවා. අපි ඡන්දෙත් ඉල්ලන්නේ නැහැ. ඒක නිසා මිනිසුන්ගේ ප්‍රතිචාරය අපි බලන්න ඉන්නවා. ඉතින් අපිට කියන්න දෙ එකම දේ තමයි මේ අපිට වැඩි හොඳ එක්කෙනෙක් පත් කරගන්න. පත් කරගෙන ඒ සංවර්ධනය කරගන්න කියලා තමයි අපි ජනතාව. එතකොට තමයි අපේ අගේ තීරණය. අපි මේ අපේ පොජෙක්ට් එක ධනේ ශ්‍රමය කාලය කැප කරලා අපි කරපු ඒවා දැන් ඊළඟපත් වෙන එක කරා සංසන්දනය කරපුවම තමයි මයින් මාත්‍ය කරා වගේ ඊට පස්සේ තමයි අපේ අගේ තීරණය. මොකද මේ තියෙන ආර්ථික අර්බුදේ ගොඩ ගන්නට මේ රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමාට මේ සියලුම දේශපාලන මතිමතාන්තයන් දරන සියලු දෙනා එකරාශි කරගෙන විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මේ ස්වාධීන වෙලා ඉන්න විරුද්ධ වෙලා ඉන්න සියලුම පක්ෂ එකතු කරගෙන මේ රට ආර්ථික වශයෙන් වැටලා ඉන්න මේ අගාධයෙන් ගොඩ ගන්න ගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම මේ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඇත්තටම මෙතෙක් කල් දරදිය ඇතුළු කට්ටිය තමයි අපි හඳාවල ගිහින් පිටියේ වසමි. අද මම නැත්තම් ආදාවල ගිහින් පිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් දැරදී අදින්න කෙනෙක් නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් නැහැ. සජ්ජවෙටත් නැහැ. අපේ එක්සත් ජාතික පක්ෂේ සමාජික හිටියට හැංගිලා තමයි ඡන්දෙ දෙන්නේ. එළියට බහින්නේ නැහැ. රැස්වීමකට එන්නේ නැහැ. කොහෙ හරි යන්න ගමනක් යන්න කීවට එන්නේ නැහැ. මමත් මගේ මහත්තයත් තමයි අද ඉදිරියට එන්නේ. කොයි දෙයකට. තව එක මාධ්‍ය කෙනෙක් එනවා අයයි අපි කන්නේ නැහැ පමණ. ඒ වගේම මේ විදියට කරන්න අද එක්සත් ජාතික පක්ෂේ කෙනෙක් නැහැ. ඒකට කමක් නැහැ අපි අයින් කරාට. එතුමත් අද වෙන පක්ෂයකට ගිහිල්ලා ඉන්නේ. එයාත් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්න කෙනෙක්. අද එයාටත් එහෙමනම් එක්සත් ජාතික පක්ෂේ ජනාධිපති කෙනෙක් කියලා කියන්න බෑ. එයාත් පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක්. අපිට ඒ විදිහට කතා කරනවා. ඒකට කමක් නැහැ. මේ විදිහට කතා කරාම මට කවුරුත්ම කතා කරේ නැහැ මේ එක්සත් ජාතික පක්ෂයට නාම යෝජනා දෙන්න එන්න කියලා. වෙන එක අපේ සංවිධායකතුමාවත් කතා කරේ නැහැ. වෙනදා සිරි පොතේ රැස්වීම තියෙනකොට දුරකථනින් කතා කරනවා. ලිඛිතව ලිපි එවනවා. ඒ මොකුත් කරේ නැහැ. ඒ හින්දා මම අසරණ වුණා. ඒකල අපේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය තමයි මට
හෙට නාම යෝජනා බාර දෙන්න කියලා එතුමිය මට කතා කරලා තමයි ආයාගේ නාම යෝජනා මට බාර දුන්නේ. අපේ ගම් සභාපතිතුමාත් මට කතා කරලා කිව්වා අක්කා එන්න ඔයා අපිත් එක්ක කියලා. මම ඒකට කතා කරෙන්නේ මම අපේ මන්ත්‍රීතුමිය කතා කරපු එකට මම ගිහිල්ලා නාම යෝජනා එතුමියගෙන් මම බාර දුන්නා. ඒ වගේම ගම් සභාපතිතුමනි අලි ගැටුම නම් ගොඩක් දුරට ගිහිල්ලා තියෙනවා ආදාවල විහිණි පිටියේ. දැන් අලි 10ක් 12ක් විතර ඇවිල්ලා ඉන්නවා. දැන් පෙරේදාද පෙරේදාට ඒ කුඹර ගොවි මහත්තයගේ කුඹර සම්පූර්ණයෙන්ම කාලා එක ගොයන් ගහක්වත් නැතුව කාලා තියෙනවා. ඉතින් වනජීවී ගල්ලපු වැටේ ඉන්නේ මේ මිනිස්සු නිදාගෙන ඉන්න වැඩි. මේ මිනිස්සු ගොවි මහත්තුරු කතා කරලා කිව්වහම තමයි එන්නේ. ඒ එනකොට අලි නෑ පැත්තේ වත්. අලි අලිය දැකලා තමයි මේ මිනිස්සු අලි වෙඩි ගහන්නේ. අලි වෙඩි ගොයි ජනතාවට දෙන්නෙත් නෑ. නිකන් අඳ කුඹරක්වත් වැඩ කරන්නේ නැති මිනිස්සුන්ට තමයි වනජීවිකාරයෝ මේවා දෙන්නේ. අලි වෙඩි දෙන්නේ. ඒ මිනිස්සු එක කොට්ටෙට තියලා නිදා ගන්නවද දන්නෙත් නෑ. මේ මිනිහේ ගොයි ජනතාවට දෙන්නේ නැහැ. ඒක ගැන සභාපතිතුමාගේ අවධානය විශේෂයෙන් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ නම් කාලය දැන් ඉවරයි. මේ මාසෙන් මං හිතන්නේ අපේ මන්ත්‍රී ධුරේ ඔබතුමාලා හිටියත් මමත් අදලා මන්ත්‍රීතුමියත් ඉවත් කරා මේ මන්ත්‍රී ධුරෙන්. අපේ පාර ආදාවල පාර ගොඩක්ම අබලම් වෙලා තියෙනවා. ඒක ඔබතුමාලාට පුළුවන් විදිහකට හදලා දෙන්න කියලා මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මට තව එකක් කියන්න ඕනි. අපේ අර පොත් වලට ඇප්ලිකේෂන් දුන්නා ඒවා තාම ලැබුණ නැහැ. ඒක දීලා නැති අයට හැකි ඉක්මනින් දෙන්න කියලා මම ඉල්ලනවා. එදා මම අපේ දක්ෂිලා මන්ත්‍රී මේ සිස්ටි මුත් එකකට පස්සේ කිව්වා තව කට්ටිය දීලා නැහැ කියලා. ඒ කට්ටියකින් ඒ ටික ලබාගෙන හැකි ඉක්මනින් ඒ ටික ලබා දෙන්න කියලා මම ඉල්ලමින් අපිට නැවතත් මේ සභාවෙන් වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ප ආසන් කරනවා ඔබ සියලු දෙනාටම ස්තුතියි. අද විශේෂ දවසක් කියලා හිතනවා. දැන් අවස්ථා තුනකම දීම අපි හිතුවා මේක වෙන්න ඇති අපේ අවසාන සභාව කියලා. ඉතින් අද නම් මට දැනෙනවා අවසානම සභාව තමයි, විශේෂයෙන් මට සහ අපේ නන්දා මන්ත්‍රීනායක මන්ත්‍රීතුමියට. ඇත්ත වශයෙන්ම කිසිම කණගාටුවක් නැහැ. මම බොහොම සතුටුයි. මගේ සභිකවරියක් විදිහට නාවුල කලාපයේ මේ වසර පහ තුළ මගෙන් සිද්ධ වෙච්ච මගේ වගකීම සහ යුතුකම මේ කලාපෙට ඉෂ්ට වුණා කියලා මම ඇත්තටම සන්තෝෂ වෙනවා. දේශපාලනය කියන්නේ ඇත්තටම රුධිරේ නොසැලෙන යුද්ධයක්. යුද්ධයක් කියන්නේ රුධිරේ සැලෙන දේශපාලනයක් කියලා මාව සේතුන් කියලා තියෙනවා. මම ඒක විශ්වාස කරනවා. ඇත්තම තමයි මේ කතාව. හේතුව සභාවට අපි 2018 මම පළවෙනියෙන්ම නාවල සභාවේ ලිස්ට් එකෙන් ආපු මන්ත්‍රීවරියක් විදිහට මගේ රාජකාරිය ඉස්මුදුනේ තියාගෙන, නාවල කලාපය ඉස්මුදුනේ තියාගෙන මේ පූජනීය තැනකට ආවා වගේ මට හිතුණා. ඇත්තටම මේක පූජනීය තැනක් විදිහටම අපි පවත්වගෙන ගියා. අපි පක්ෂයේ මන්ත්‍රීවරු 17 දෙනා බොහොම සුහදව වැඩ කරා. සභාපතිතුමාගේ සහයෝගය ලැබුණා. ප්‍රශ්න නොතිබුණා නෙවෙයි, කෑ ගැහුණා නෙවෙයි, කෑ රණ්ඩු නොවුණා නෙවෙයි. නමුත් අපි 17 දෙනාම එක්කෙනෙක් වගේ තමයි අපි අවසානයේ නියම තීන්දුව තීරණ වලට එළඹුණේ. මම දන්නවා සැබෑ දේශපාලනයක් කරන්නට ඕන කෙනෙකුටම බාධක තියෙනවා. අපි පොරොන්දු වෙලා ඉන්නවා අනිවාර්යයෙන්ම සභාවක නියම යුතුකම ප්‍රදේශයේ ජනතාවට දෙන්න. විශේෂයෙන් සභාවේ ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරා කියලා මට මානසිකව හිතලා මට සතුටු වෙන්න පුළුවන්. මම ඒක ක්‍රියාවෙන් ඔප්පු කරා කියලා. හැබැයි රටේ ජනාධිපතිතුමාට ඒක තේරෙන්නේ නැති එක අරුමයක් නෙවෙයි. එතුමා හැමතිස්සෙම බලයට කෑදරකමට අපි කුඩා මන්ත්‍රීවරු පාවල දුන්න අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක ඉතිහාසයේ පුරාවටම එතුමා කරපු දෙයක්.
itu mage balaya ganna kohenda hari hetu vela janadhipati sihine sabaya karagatta e wage ma tamange henchayyo dala kriyaakari pradeshiya mantriwaru hiyame mantriwarunta erihewa katayutu karanna eduma thirane aran thiyena 1317 kata me aparade kare vena deekata neme me okkoma wedakara weda karapu weda pennapu game pradeshiya mantriwareya nattatama nathi kare eyage thiyena bala lobikama hinda insa me 1317 ma tamange pradeshiya mattamen weda karapu minissu weda karapu mantriwaru eksat jathika pakshiye oluwe thiyagena hitupu mantriwaru ada me vidiyata danne tawat eduwata kaale ganna one ekamak athi idiriyata ඉතින් අපි එදා නම කියන්න මට අවසර දෙන්න සුසිල් මන්ත්‍රීතුමා යෝජනාවක් ගෙනාවා අපි මුදල් නොගෙන අපි වැඩ කරමු අපි ඒවට හා කිව්වා අදටත් ඉදිරියටත් අපි මේ දේවල් කැප කිරීමෙන් කරනවා 2019 වර්ෂයේ ඉඳලා මගේ දීමනාව මම මේ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මම වියදම් කරා මං ඉදිරියටත් ඒක කරනවා මේ මාසේ මං ගෙදර ගියා කියලා ලබන මාසේ මට නොදී ඉන්න බෑ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ මග නතර කරන්න බෑ මේ අපිව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මේ ටික එළියට දැම්මා කියලා බොහොම ජාරුවට මාධ්‍ය පෙන්නලා මාධ්‍ය කියන්නේ අපි මේ මන්ත්‍රීවරුන් ගැන එක් එක්කනා ගැන පැහැදිලිව අවබෝධයක් නැතුව මේ අය ගත්ත තීරණ තීන්දුව තීරණ නිසා එහෙනම් කොහෙත්ම මම නම් කිසිම දුකක් නැහැ බොහොම සතුටුයි ඒ දේ අපිට කරපු නිසා මොකද එක්සත් ජාතික පක්ෂයක් නැවත මේ මේ භූමියෙන් ගොඩ ගන්නට අමාරුයි එයා හිතාගෙන ඉන්නවා නම් මේ 1317 එවත් කරා කියලා අපි පස්සෙන් යයි කියලා කවදාවත් එහෙම දේශපාලනයක් මම නම් කරන්නේ නැහැ මොකද මේ මේ ඉන්න කලාපේ විශේෂයෙන් නාවුල මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉල්ලන්න දාලා ඉන්න සෙට් එකත් එක පාරේ එහා පැත්තෙන් යනකොට මෙහා පැත්තෙන් යන්න බැරි කණ්ඩායමක් දාලා ඉන්නවා මට නම් පුද්ගලිකව මේ මිනිස්සුත් එක්ක හිටගන්න බැරි නිසාමයි මට සමග ජන බලවේගයමුත් එන්න කියලා නිකන් දුන්නේ නැහැ මම ඒකට සටනක් කරන්න උනා මගේ තැන මට දෙන්න කියලා මෙච්චර කැපකිරීමක් කරපු මටත් ඒ තැන දෙන්න කියලා ඉල්ලීමක් කරලා පස්සෙන් ගිහිල්ලා ගත් තමයි මම මකොට්ටාසෙට අස්සන් කරේ. ඒ නිසා කවුරුත් මේ බලෙන් දුන්නේත් නැහැ. ඒ හින්දා මට ඔය කියන එකම පක්ෂයකින්වත් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මම ඒ ඉෂ්ට නොවුනා කියලා මං පුද්ගලිකව කායකවත් තමනාප නැහැ. මම කරන්නේ මගේ යුතුකම. ඒ නිසා අද එළියට ගියා අද මේ මේ මොහොතෙත් මම සමහර විට ඇවිල්ලාද දන්නේත් නැහැ සභාවතුමා අවසර දුන්නට මට අද මේ ෂීට් එකේ වාඩි වෙන්න. නමුත් එහෙමයි කියලා දුකකුත් නැහැ. මොකද මට සාමාන්‍ය වක්කමක් තියෙනවා සමාජයේ මට්ටමකින් ජීවත් වෙන්න. ඒ නිසා මේකෙන් ජීවත් වෙච්ච කාන්තාවක් නොවනකොට මම ඒ ගැන කිසිම සැලකීමකටපත් වෙන්නේ නැහැ. ඊළඟට සභාවතුමනි සභාවේ මම මේ වසර පහ ඇතුළත මම හිතනවා මගේ මන්ත්‍රී ධූරය යටතේ ඉඳලා මම කිසිම අකටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ විශේෂයෙන් මම පගාවක් කමිෂන් එකක් බලාපොරොත්තුව කිසිම දෙයක් කරලා නැහැ මම හිතන්නේ මම ඔබතුමාටත් හැමදාම ඔබතුමත් කියනවා මට වඩා අවුරුදු පහ තුලම කරන්න තිබුණු යෝජනා සංවර්ධන වැඩ මම කරා ඇත්ත මම ඒ කිසිම දෙයක් මම කරලා මම ඒ වගේ අයුතු ප්‍රයෝජන අරගෙන නැහැ ඒ නිසා මම ඒ ගැනත් මම මේ වෙලාවේ මතක් කරනවා අදටත් මේ යෝජනාවලට මම දාන්නේ මම නැතත් ඉදිරියේදී ඒවා ඔබතුමා යටතේ හෝ ඒවා ක්‍රියාත්මක වෙයි කියන ලොකු විශ්වාසයක් හිතේ දරාගෙන මම හිතනවා මේ දේවල් ඉදිරියේදී සිද්ධ වෙයි කියලා ඒ වගේම ගරු සභාපතිතුමනි ගිය සභාවාරයේ ගැන මම මතක් කරන්න ඕනේ ඒ සභාවාරයේ ගැන ඇත්තටම අපි දේවල් කතා කරා. නමුත් ඒක චෝදනාවකට ලක් කරා මේ අවස්ථාවේ මම ඒක දැඩි ලෙස පිළිකුලෙන් හෙලා දකිනවා. මොකද ඒ ගිය සභාවාරයේ අපි එක පක්ෂයක් විදිහට නෙවෙයි විශේෂයෙන් මම වැරද්ද දුටු තැන මගේ පක්ෂයේ වුණත් මම කතා කරනවා. ඒක වෙනමම කතාවක්. නමුත් මේ සභාවාරයේදී කතා කරන්න සිද්ධ වෙච්ච දෙයක් අපි 17 දෙනාම හැමදාම සංවර්ධන යෝජනා කරා කවදාවත් ඔඩිට් ඉන්ක්වයර් එකක් ආවේ නැහැ. ඉතින් ඒ ඔඩිට් ඉන්ක්වයර් එක ගැන ආවහම ඒක මේ සභාවටම කැලලක්.
ඒක ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. මම මේ 17 දෙනාගෙන් එක්කෙනෙක්. මේ මේ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරනවා මම ලිස්ට් එකෙන් ආවා. මගේ පාක්ෂිකයෝ විතරක් නෙමෙයි. එතකොට මට අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. ඔබතුමාට යුතුයකමක් තියෙනවා ඒ ගැන හොයලා බලන්න. මේක තමයි මේක ඇතුලේ කතා වුනේ. එතකොට පළවෙනියෙන් කරපු යෝජනාට ඔඩිට් ඉන්කුවරි එකක් ආවහම ඒක කරලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා. එතකොට ඒක කතා කරන්න අපිට අයිතියක් තියෙන්න ඕන පක්ෂයේ පැත්තකින් තියලා. මොකද මීට කලින් ජනතා විමුක්ති පෙරමුණේ තව මන්ත්‍රීතුමෙක් හිටියා. කිසිම දවසක හැම යෝජනාවකටම අකමැති වුණා මිසක් මම මේකට කැමති කියලා මේකේ ගත්ත කිසිම තීන්දුව తీරණයක් තියනවද? අයවැය අවුරුදු 5ක් තිබ්බා මේ අයවැය අවුරුදු 5 එක දවසක අත ඉස්සුවාද? අයවැය කියවලාද යත ඉස්සුවේ කියලා මම මේ දැනටත් අදටත් මේ වෙලාවෙත් අහනවා මම. මොකද අයවැයක් කියන්නේ සභාවේ මේ මේකේ ගන්න ලොකුම තීන්දුව తీරණේ අයවැය. ඒතර මේ අයවැය 90 තමයි මේ අවුරුද්දම මේ කලාපේ දුවන්නේ. මේ මේකට අපි පළවෙනිවෙම මම පළවෙනි 2018 යකමැති වුණා. ඒ මොකද පක්ෂයේ ඉහළ නියෝජිතයන් දුන්න තීන්දුව වලට. හැබැයි ඒ එදා නොදැන එදා ඒ ආව පළවෙනි අවස්ථාවේ නොදැනයි ඒක කරේ. හැබැයි ඒ ගැන දැනුවත්ව ඒ ගැන ඉගෙනගෙන ඒකෙත් ගත්ත ඒ ගැන ලැජ්ජා වෙනවා මම 2018 මම ඇයි අයවැත්ත අකමැති වුණේ කියලා. මේ එළියේ ඉන්න අය මේකට මේ දැන් එළියේ ඉන්න කණ්ඩායම් කීපයක් සභාපතිවරු වෙලා මේ සභාව මං කොල්ල කාපු මං කොල්ල කණ්ඩ බලාගෙන ඉන්න පිරිසක් එළියේ ඉන්නවා. ඒ අයත් ඇවිල්ලා බලන්න ඕනේ පාර්ලිමේන්තුව වගේ මේක කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ නීති රෙගුලාසි වෙනයි සභාවේ නීති රෙගුලාසි වෙනයි. එතකොට අපිට මේ මොන මොන රැලි ආවත් මොන ආවත් මේ මේ සභාවේ ඇවිල්ලා නීතිය මේ තියෙන පොත වෙනස් කරන්න අපිට බෑ. ඒ පොතට යටතේ අපි 17 දෙනා මේ එක්කනේ. මෙතනදී අපි පක්ෂපාත නැහැ. හරි. එතකොට අපි ගන්නෙ සභාවේ තීන්දුව తీරන ගන්නෙ එකටම. ඉතින් ඒ හින්දා මට ඒකේ අයිතියක් තියෙනවා මම කතා කරන්න. මොකද තව වෙනකන්වත් ඒකේ මේ මේ ඉතුරු මුදල ගෙවලා නැත්තේ ඒක යම්සි වැරද්දක් තියෙන නිසා. ඉතින් ඒක කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. අනිත් එක මේ ගුරුවරු කියලා ඉල්ලන්නේ ගුරුවරු නෙවෙයි ගුරු හොරු. ඈ තමන්ගේ අධ්‍යාපනයේ පාරක්කාරනේ. මගේ අයිතිය මම කතා කරන්නේ. මගේ අයිතිය මම කතා කරන්නේ. ඔය කියන අය මම ප්‍රසිද්ධියම කියන ගුරු හොරු. ගුරුවරු නම් මේ එන නවක දරුවෝ එකතු කරගෙන රැලි වලට ගෙන්නන්නේ මේක පදනමක් නැති පදනමක් නැති පක්ෂයක්. මම මේ වෙලාවේ කියන මේක සහ මුලින්ම මේ නාවුලින් අපි අතු ගාලා දාන්න ඕනේ. නාවුලින් අතු ගාලා දාන්න ඕනේ. නාවුල ඉන්න හැම දරුවෙකුගේම ඔළුවට සහෝදර මේ සහෝදරයා සහ සහෝදරිය මේ පක්ෂයේ එකට එකතු වෙලා ඉන්න එක බඩවැල කඩාගෙන ආපු සහෝදරෙන්ටත් එකට ඉන්න බැරි ගානේ රතු පාට ඇඳුමක් ඇඳා කියලා සහෝදරයා කියලා ලේ පාට පෙන්නන්න බෑ මේ පක්ෂයට. ඒ නිසා මේක නාවුලින් බෙහෙවෙන්න දෙන්න බෑ. නාවුල මේවා විනාශ කරලා දාන්න. ඒක 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 මගේ මතය. මොකද මම 88 89 ඇත්තම කියන්න ඕනේ. මං ඕ ලෙවල් කරන කාලේ මේසයක් අස්සේ අධ්‍යාපනයේ කරන්න අපිට අවස්ථාව වුණා. මගේ මහත්තයාගේ අප්පච්චි අවුරුදු 3ක් කැලේ හැංගිලා හිටියා. එතුමට එළියට එන්න බැරුව ඒ දරුවෝ 4 දෙනා පුදුම දුකක් වින්දේ. ඒවා මේ මගේ මම අත් දෙකෙන් මැස් දෙකෙන් දැපුක දෙව අත්දැකීම් මගේ ජීවිතේ. ඒ නිසා ඒ ඒ ඒ නිසාම ඒ පක්ෂයට මම කොහෙත්ම කැමති නැහැ. ඒ පක්ෂයෙන් වෙන අකටයුතුකම් ගැන මම නිතරම කතා කරා. ඒ වගේම දැන් අද උදේ වෙච්ච සිද්ධිය අපෙන් අස්සන් අරගෙන ඒක අපෙන් වෙච්ච අත්හැරදීමක් ඒ එතුමලගේ ඒ ඒ තියෙන ක්‍රියාකලාප තමයි එළියට එන්නේ. ඒ නිසා හැමදාම මේ සභාවේ ඉන්නකම් කොළ උඩ ගියා මිසක් බොරුවට කෑ ගහලා මාධ්‍ය ෂෝ පෙන්නුවා මිසක් ඔය වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් වෙච්ච දෙයක් නැහැ කියන එක මම ප්‍රසිද්ධියේම කියනවා. මම ඒක කියන්න බය නැහැ. මොකද මේ වැඩක් උනේම නැහැ. කරපු හිටපු මන්ත්‍රීවරු දෙන්නගෙම වැඩක් උනේ නැහැ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද කරපු කොන්ත්‍රාත්තුව පිට ගියා. ඒක ගැන කියන්න මම ලැජ්ජයි. මේ සභාවේ මොකද 17 දෙනාගෙන් එකෙකුණටත් ඔඩිට් ඉන්කුවරි එකක් ආවේ නැහැ. එන්දා ඔය ෆිදෙල් කැස්ට්‍රෝලා රාහුල් කැස්ට්‍රෝලා චේග්වේරලා කරපු සමාජවාදී ක්‍රමය මේ ඉන්න නාවුල මේ ඉන්න හෙංචයියන්ට තියා ඔය කියන කිසි කෙනෙකුට කරන්න බෑ. අර නගර සභාවට මේ නගරාධිපති ධූරයට ඉල්ලනවා කාන්තාවක් විලිලැච්චයි ඇඳුම් ඉල්ලලා දිනවල.
ඉන්නලා නාදීන්න මොකටද මේ ලැජ්ජරිත කාන්තාවක් ප්‍රසිද්ධ මාධ්‍යය කියන්නේ මම කෙනෙකුගෙන් ඉල්ලලා දිනවා කියලා. ඒතර මේ හිඟන්නුද මේ දේශපාලනය කරන්න එන්නේ? හිඟන්නුන්ටද අපි තැන දෙන්න ඕනන්නේ? හිඟන රටක්ද අපිට මවා ගන්න ඕනේ? ඉල්ලලා දින දේශයක්ද අපි ගොඩනගන්න ඕනන්නේ? ඒක නෙවෙයි අපේ තියෙන දෙයක් හරි අපි තව කෙනෙකුට දෙන්න පුළුවන් දේශයක් අපි ගොඩනගන්න ඕනේ. කෙනෙකුගෙන් අරගන්න විශේෂයෙන් තියෙන පාරම්පරික දේපල විශේෂයෙන් තියෙන පාරම්පරික ඉඩකඩම් අපි අනුත් අයට දෙන්න ඕනේද? පූජා කරන්න ඕනේද? ඒගොල්ලන්ගේ තියෙන ඒවා ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ දේවල් ගොඩනගා ගන්න. මේ පරම්පරාවල් වල දේපල විනාශ කරන්න ඉඩකඩම්. ඒ නිසා මම තදින්ම විරුද්ධයි. මම මේ ඒ කරපු පළවෙනි කතාවෙන් මම ඇත්තටම පිළිකුලෙන් යුතුව හෙලා දකින්නවා ඒ කියපු කතාව ගැන. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි අවුරුදු පහක් මේ සභාවේ ක්‍රියාකලාපය ගැන ඔබතුමා සතුටු වෙන්න මම මන්ත්‍රීවරියක් විදිහට මම සතුටු වෙනවා. අපි ගොඩක් වැඩ කරා කොන්ක්‍රීට් වැඩපලක් හදලා තියෙනවා. ඊළඟට ප්‍රදේශීය ආදායම් මාර්ග උපයා ගන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. අපි නැතත් ඉදිරියේ තියෙන කවුරු හරි ඒ දේවල් ඉස්සරහට කරගෙන යන්න අපේ ලේකම්තුමියට ඒ ශක්තිය ලැබෙන්න ඕන. කොහොම නමුත් කමිටුවකින් හරි ඒ දේවල් ඉදිරියේදී කරන්න ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම අපේ ඉදිරි කමිටුවලදී විශේෂයෙන් මම කාර්තා කමිටුවක් ගැන අවසාන මොහොත වෙනකන් කටයුතු කරා කිව්වා. ඒ නිසා ඒක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මම යෝජනා කරනවා. මම නැතත් කමක් නැහැ. මම කමිටු සමාජිකාවක් විදිහට හරි ඉදිරියේදී ප්‍රදේශයේ දෙකට මට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ දෙයට මගෙන් උපරිම සහයෝගය එකට ලැබෙනවා ඔබතුමාට. මම සතුටු වෙනවා ලංකාවේ දක්ෂතම දේශපාලන නියෝජනය නාවුලට ගේන්න මට කටයුතු කරන්න පුළුවන් වුණා. ඒ එදා මම කරපු ඒ කැප් කිරීම සභාවාර මම කවදාවත් කට් කරලා නැහැ. කිසිම දවසක සභාවාරයකින් පිට කතා නොකර ඉඳලා නැහැ. සභාව ජනතාව වෙනුවෙන් මට කතා කරන්න පුළුවන්කම ලැබුණා හැමදාම. ඒ දුන්න අවස්ථාව ගැන ඔබතුමාගෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට ඒ ලබා දුන්න අවස්ථාව ගැන. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ගමමෙද පාර ඒක ඉක්මනින් සංවර්ධනය කරන්න මේ ඔබතුමා එක ගැන වැඩපිළිවෙලක් යොදන්න. මොකද මේ පාර ඉතාමත් මුරුතෝළුව ඉතාමත් අසීරු තත්ත්වයක මිනිස්සු ඉන්නේ. කිසිම පක්ෂයක් පාටක් නැහැ. මොකද මම දේශපාලනය කරේ පක්ෂපාට බලාගෙන නෙවෙයි. මට අද නිදහසින් බොහෝම හිතේ සැහැල්ලුව මෙතනින් පිට වෙන්න පුළුවන් ඒ නිසා. මොකද මේ මම ඔබතුමාට මතක් වෙන්න ඇති මම දවසක් එක වසමකට ගිහාම ඒ අම්මා එදා දවසේ බොහොම අසීරුවෙන් ජීවත් වෙලා වෙන දවසක් මම ඒක ඇවිල්ලා සභාපතිතුමාට කිව්වා ඔබතුමා ඒ තැනැත්තියට උදව් කරන්න කියලා. මම පොඩි උදව්වක් කරලා ආවේ. එහෙම දේශපාලන හැඟීමක් තිබ්බනම් මම ඒක මතක් කරන්නේ නැහැ. මට මොකද මට ඡන්දයක් බලාගෙන හැමදාම වැඩ කරපු කෙනෙක් නොවන නිසා ඒ ගැන මම කිසිම කනගාටුවක් නැහැ. ඔබ මම විශ්වාස කරනවා මගේ අවුරුදු පහ ඇතුළත මගේ යුතුකම මම ඉෂ්ට කරා කියලා. මට මන්ත්‍රීකම දුන්න විශේෂයෙන් මම දේශපාලනට ගෙනාව රංජිත් අලුවිහාරේ මැතිතුමා මම එතුමා මේලා ව්‍යාදරෙන් මතක් කරනවා. බට මන්ත්‍රීකව දුන්නේ රෝහිණි කවිරත්න මැතිණිය. එතුමියත් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මම දන්නේ හෙට දවස මොනවා වෙයිද කියලා. උත්සාහ කරනවා දේශපාලනේ එන්න ආපහු නැවත මේ සභාවේදී ඔබතුමන්ලා මුණ ගැහෙන්න විශ්වාසයක් තියෙනවා හිතයට. ඉතින් සියලු දෙනාටම මේ සියලු දෙනාම ඔබ සියලු දෙනාම මේ සභාවේ ඉන්න ඕනේ. මොකද එහෙම නැතුව මේ කාබාසිනියාකාරින්ට මේ සභාව යන්නට ඉඩ තියන්න එපා කියන ඉල්ලීමීති කරමින් මතක් කරමින් මම නිහඬව සිටිනවා. වගේම කාර්ය මණ්ඩලයේ දෙදෙනාගෙන් සහ එමාදීන් සහෝදරයන්ගෙන් අවතරයි. මන්ත්‍රී ධුරේ ලැබිලා වසර පහක් වෙනවා දැන්. ජනතා විමුක්ති පුළුවන් උපරිම සේවය කරා මේ මාසෙට පහක් වෙනවා. ඉතින් පුංචි පුංචි කාරණා ටිකක් මතක් කරන්න කියලා හිතනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම
ada yojana waktu mana mati kita katakan ada kia waktu pun ini apa parana sabawi udah tuh api resim salah waktu itu baca agen mungkin namun mama itu nama naul nagari diunu waktu main kemeng ada yang pale hat tahun ini kita cuta cuta yang ini pale hat namun udah ini kia par baca bodoh bodoh ada apa namanya he itu evil lah janata waktu yang sini adu sih jadi janata waktu itu ඇදින ප්‍රමාණي අඩු වෙලා තිනා මම ඉතින් යෝජනාවක් විදියට කරනවා කරු සභාපතිතුමනි අද අපි තියෙන හෝල් එක රැස්වීම ශාලාවකට විතරක් නෙවෙයි පුළුවන් නම් ක්ලාස් හෝල් එකක් විදියට භාවිතා කරන්න පුළුවන් නම් ලොකු පිටුවහලක් වෙයි නගරයේ දියුණුවට වගේම ජනතාවගේ තන ඉන්න ව්‍යාපාරිකයන්ටත් ලොකු දියුණුවක් වෙයි මොකද අපි හවසට දකිනා මෙතන පල්ලෙහා දැන් අලුතෙන් ක්ලාස් හෝල් එකක් තියෙනවා ඒ හෝල් එක ළඟ වාහන කීයක් නතර කරලා තිනා දෙමාපියෝ කී දෙනෙක් එනවාද කියලා එතකොට එයාලා පහසුවෙන් බඩුඩි ගණන් යන්නේ එතනින් හැබැයි නගරයේ උඩ ස්ටෑන්ඩ් එකත් එක්ක උඩ ටික පහ මාර 6 වෙනකොට මිනිස්සෙක් නෑ ලේ තියලා බලගන්න. ඇත්තට මේ වගේ තැනක ඒකට තන හරිය නිස්කලංක තැනක් සද්ද බද්ද වැඩි නෑ ළමයි ඉගෙන ගන්න හොඳ තැනක්. ක්ලාස් හෝල් එකක් විදිහට අපි භාවිතා කරමු කියලා මම යෝජනාවක් කරනවා. මේත් එක්කම ගල සභාව තුන අපි පරිසර කමිටිය යෝජනාවක් තුනම මේ අරංගල ගල නැගනේ ගලේ කට්ටිය එක යන එක ඇත්තටම හොඳ ව්‍යාපෘතිය අපි කලින් උදෝක සාකච්ඡා කරා. ඒක අපි සභාවෙම කරන්න පුළුවන් නම් ලොකු දේවල් කරන්න ඕනේ ඇත්තටම හොඳ පේජ් එකක් හදාගෙන සීගිරිය පැත්තේ හෝටල් එකක් සම්බන්ධ කරගත්තා නම් කොහොම හරි වැඩක් නැති අපේ ගමේ ඉන්න කෙනෙකුටම අවස්ථාව දෙන්න පුළුවන් කන්ද එක්කන් යන්න ඇත්තටම මම මේ ළඟදී ගියා කුරුණෑගල යක්දෙස් කියලා මේ සංචාරක හෝටලයකට ඒකේ කරන්නේ එන කට්ටිය ඔක්කොම මෙතන තියෙන ළඟ කන්ද නගනවා කන්ද මුදුනේදී කහට එකයි මඤ්ඤෝ කඩිකයි තමයි දෙන්නේ ඒ නඩියටම රුපියල් 3000 ගෙවන්න හැබැයි ඒ 3000 ගන්න ඒ ගමේ කෙනෙක්ම තමයි හැබැයි දවසට ඒ වගේ කණ්ඩායම් පහක් හයක් යනවා හැම දෛනිකව ඒක කණ්ඩායම් මේ ඒ කන්ද නැගි තරණය කරන හෝටලෙන් ලොකු ගාණක් ගන්න හැබැයි හෝටලෙන් ගෙවන්නේ එයාලට රුපියල් 3000 ඒක දවසට සමහර කණ්ඩායම් දෙක තුන එකක් යන පුද්ගලයෝ ඉන්නේ ඉතින් ඒ වගේ අලුත් දෙයක් අපි උතන හිතුවොත් කරන්න පුළුවන් මොකද අපි හිටියා හෝ නැත මේ සභාවෙන් ඒක ප්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හොඳයි කියලා හිතනවා ඒත් එක්කම ගරු සභාපතිතුමනි ඇත්තටම සතුටු වෙනවා අපි තෙරණි අපේ කොන්ක්‍රීට් වැඩබල මේ වැටකන අපි හදන්න පටන් ගත්තේ ඇත්තටම හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ කියලා නම් මම හිතනවා. මොකද රටේ වාතාවරණ එකක් අනිත් එක අපි කරන්න ඕන හැමදේම නීති අනුව. කොන්ක්‍රීට් කම්බියක් දාන්න ඕන, කම්බි ටික මෙච්චරක් තියෙන්න ඕන, සිමෙන්ති මේ ගන්න තනන්න ඕන. එහෙම කියලා දැම්මම ඇත්තටම සභාපතිතුමනි මේ විදිහට තමයි කරන්න වෙන්නේ අපිට. මොකද මේක රජයේ ස්ථානයක් හින්දා අපි එහෙම තමයි කරන්න ඕන. එතකොට අපිට සටන් කරන්න වෙනවා මිලත් එක්ක අනිත් සාමාන්‍ය කොන්ක්‍රීට් වැඩ බලවල තියෙන රටකනුත් එක්ක අපේ මිල ඇත්තටම සුට්ටක් හරි වැඩි වෙනවා මම. මොකද ඒ වගේ ප්‍රගතියක් චෙක් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම දැන් ඉතින් ඒකෙන් අපිට අසාධාරණයක් තමයි වෙලා තින්නේ අපේ ප්‍රමිතිය ගැන කියලා අපිට විකුණ ගන්න අමාරු. මිල තමයි දැන් මිනිස්සු කොච්චර වුණත් ආර්ථික අවස්ථාවල වෙලෙන්නේ මිනිස්සු බලන්නේ කොහේද ගාන අඩු තැන තමයි. ඉතින් ඒ හින්දා ඒක ගොඩක් අඩපණ වෙන්න හේතුව මම නම් හිතන්නේ ඒක තමයි කාරණේ කියලා. රටේ වෙච්ච සිමෙන්ති මිල වැඩි වීමත් ඒකත් එක හේතුවක්. නමුත් අරක තමයි ලොකුම ප්‍රශ්න කියලා මම හිතන්නේ. ඉතින් ඒ හින්දා මට තව කොයි සැකයක් තියෙනවා කියලා සභාවතුනේ ඇත්තටම සතුටු වෙනවා අපේ මල් ශාලාව අපි දැන් වැඩ කටයුතු කරගෙන යන එක ඒකෙදිත් අපිට ඕකේම තත්ත්වයකට මුහුණ පාන්න වෙයි කියලා. මොකද ඇත්තටම නාවල මල් ශාලාවක් තිබ්බක දැන් නැහැ. නමුත් දැන් බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තියෙනවා අලුතින්. මෙයාගේ මල් ශාලාවේ මෙතන බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තියෙනවා. අපිට එයාලත් එක්ක ෆයිට් කරලා දීලා ඇත්තටම දැන් මේ මල් ශාලාව අපේ මල් ශාලාවේ මිනි පෙට්ටියක් හදන්න ඕනේ. ඒ හදන දෑ වලට වියදම් කරන එක අපිටත් අනිවාර්යෙන් ඒකටත් එනවා. මේ මිල ගණන් හදවන්න ඕනේ මිලත් එක්ක බලනකොට සමහරක් විතර යම් හේකින් අර අතන තියෙන මිලට වඩා වැඩිපුර ගානකට අපි දැන් ඇත්තටම අපි හොඳ දෙයක් හිතලා තියෙන අඩු ගානට මිනිසුන්ට මේක දෙන්න ඕන කියන බලාපොරොත්තු අපි තියෙනවා නමුත් අර විදිහට අපි නීතියානුකූලව යනකොට අපිට ඒ විදිහට දෙන්න පුළුවන් ඒ දෙකනේ දෙයක් පොඩ්ඩක් ඔයලා බලමු කියලා මම යෝජනා කරනවා කර සභාපතිතුමනි ඒත් එක්කම විශේෂ මතක් කරන්න ඕන මේකත් ඉල්ලීමක් දැන් වසර පහකට කිට්ටු වෙන්න පෙට්‍රෝල් බදනම් මත කීප දෙනෙක් සේවය කරන පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් එයාලා ස්ථිර කරන්න ඕක කොන්ත්‍රාත් පදනම් මත හරි බඳව ගන්න ඇත්තටම පොඩි වැටුපක් දැන් ලබන්නේ සිරුම දෙනා ඉතින් ඒ හින්දා එයාලා වෙනුවෙන් තවත් එක් අවස්ථාවක උත්සාහ කරමු කියලා මම යෝජනා කරනවා එයාලා ස්ථිර කරන්න ඕක කොන්ත්‍රාත් පදනම් මත බඳව ගන්න ඒත් එක්කම තව මතක් කරන්න ඕන පුංචි කාරණාවක් තියෙනවා තවත් සත්ක්‍රියාවක් තමයි පොත් බෙදන එක අපි ඒ වැඩේ ඇත්තටම ඔබතුමනි පුළුවන් තරම් ඉක්මන් කරමු කියලා මම යෝජනා කරනවා මොකද මේ වෙලාවේ දෙමව්පියෝ 25 වෙනිදා පඩි ගත්ත ගමන් ඇවිල්ලා ලබන මාර්ගය යන්න ඕන ළමයිගේ පොත් ටික තමයි ගන්න. කන්ද නැතත් මේ වෙලාවේ ළමයිට උගන්වන්න පොත් ටික ගන්න. ඉතින් පොත් ටික ඔක්කොම ගෙදරට ගත්තයින් පස්සේ අපි පොත් ටික දුන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. පුළුවන් ඉක්මනින් අපි පොත් ටික බෙදුම් කියලා මම යෝජනා කරනවා. ඒත් එක්කම කරුණාකර පුතුමනි මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ ඇත්තටම.
namu tapi dari kami pahala desa pahala keranda bayi kini kata nama pilih karena aku tuh gambar itu bahin deh bayi gambar itu indah bayi gila kata kini ini mana gitu hina ini dong kalau aku tapi gambar api itu keranda puluhan deh api kerla dia no aku tuh nita di sebab kini utre apa bisa dua apa thambilnya parta dekam utre thambilnya bisa dua thambilnya parti sebab ini keranda puluhan deh minisum dekian ini tuh utama ini degol lama kata kerana utre ay bisa dua ini itu kuda parti sebab yang ekstrem Kalau di para khadala dini, light kita dalah dini, wakil punji karena sama kerana bulan ini, apabila terima gas mila dua kerana dua, baru mila dua kerana dua, tel mila dua kerana dua, dan tinggi healing mina adu padu, adu padu sama minisum dan lagi, tinggi apabila kerana bulan dia memiliki minisum dan no, ini dapat gambar di anda beri kemak ke, ini pasnya kutne, maka dah, mai nama ini dah, gebal ini tiba, apa menteri kena kenyataan una, tinggi ekeng apabila awe desa panle, babi makne di, desa panle Pandar ya, mungkin deh. Ekor itu, ek pria beli, entar mah darunuma kehidupan cerita mau ngedun napi. Inda, ini desa paling natar kerana orang koi mau tukar ada sah kuna. Mungkin deh, mama desa paling ini katet, kalau jangan ke pandar dengan punya mutu magi. Ya, kalau mama katet desa paling ekor itu dia, bodi kali ini dekatnya ada halatih, ha. Sisi susul mantu tu magi, mihem, mungkin deh kata halatih, ha. Katet ini mihem, mama desa paling ekor ini, desa paling mata ini dekatnya ini mihem aikil. Ya, inda. Desa paling langit terma, nawatkan dah tak naya, candi ilan naya kiri bodoh desa paling nukar ini naya. Itu kan kerja bagus cuma ni, pasal pada sih mampu menteri dulu ya, bukan kita, hubungan, mata, ni pada sih sabar ini, sielu mudah na. Saman kamkaru ini na, hamas sielu mudah na, nuhu udah waktu ada kiri uga mat terma, depara kita ni tu sielu mudah na udah ukuran, mungkin ni masa sabar ini, mungkin sielu mudah na ada, mungkin kalau ni setuju bodoh kerana. Jisim mah mau desa bangsa kami ni mencuri guru kena apa? Mungkin ada ni, naik ya. Kami jangan ke bandar dengan korban nemat tu mata. Kalau kita pergi bandar dengan korban nemat tu mata, mungkin orang ini studi kita kerana jisim mah. Macam ni, jis tu manchu guru ini tu. Siul mah dengan aduna guru harukam. Entar mah, wati nama. Muka tu, sama hari kita api aduh ting aku am. Apa? Yang kisah dewa tiar ini ni. Namu, ini mereka itu tarik ni kira lah. Jis tu manchu guru apa? Yang kisah dewa tiar aduna. Ini apa? Entar mah ismu dini pilih kat ta. Jadi ini dah manchu guru mah manchu tu malah ta. Ini bagai manchu sumi malah ta. Kau ini studi apa tu kena? Kau studi. Selalu menteri, kemelah ada, kemarin kemelah yang asalai. Sisi, ada karya mandele, asalai. Madu bedi, tu bagian asalai. Mulim mah, ada tu, api sabah bata, villa, urdu, bahag penama, warga hatai, warga hating, warga hatama, mama. Sabah agi bila dia no, ekam dah usah kuat mama naik itu dengar na, wara ke hatam bang, dalam sabah itu mana, bang itu na butuh mat agila nanti kerja tu kendera nanti na, bang ek butuh mat dengar na, bang wara ke hatam, kena aurdu, bahaya mana, tipunu, hamba sabah agi tu mana, bang sabah agi bila dia no, ekam bang itu amat satu ting, dalam waktu agi, kagak sekarang no, itu ting, kalau sabah itu mana, mereka pe, antima sabah wara ya, dah kene ka Mata sakit tiada mana, nanti bayi kita mungkin dari bismillah sakit tiada mana. Kau mana mukti, mummy sabah ada, alu kalau kotta asin, tora bat kerapu, kau tora bat kerap, evu, mungkin meh binti kami jangan tawat, alu kulle kami jangan tawat, khabar kami mana jangan tawat, tiang kau jangan tawat, alene jangan tawat tu, mung ini istirahat istirahat lagi tiada mana. Jangan tawat tawak. Mata kami lewat dia lah, mahu meten datang orang baca lah, aku silo mau dengar dia. Nampak mahu ke gawur ini studi lah, nampak tak ada pun tegar sih tino. Etek kan, mama pradi sebab apa? Nama aja nak ganda dia aku melalui. Mama dah nua, mata benci. Agar tapi muka dek ini, keting nampak tak ada. Sebab tu mahu datang mahu ke studi lah, muka tu mahu mama. Ini nama jenama itu lah kerja kerja ni mana sabab itu mah kerapu, wajah, gaya mah, mama tanu aikar, mama gila nama itu cerla, namun tu ada mami berasa kerana itu mah itu mah ada tu, mak ayah gawuron iya, istu tiya, yang awak tahu ini kota kerusi jenama, eva gaya mah, Sri Lanka, perjalanan perempuan, yang mana tan Sri Lanka ni dah tak se, istadzian tan ni dah sandarane, vidih itu api dah di tada mewanan, mewanan, mewanan terkwa mah api galakan, bila tiennya mah, kau munatte. Mahabat desa bala neng, menteri kene kuasa, menteri kene kuasa neng, patkaraga, patpenda, mula ke adit alam adamé, jangan kami tu mahu gathering, kiting, jangan kami tu mahu mahu ke gawuru ni istu tiya saha, kami tu mahu ke gawuru ni istu tiya, ni nama kita awidi kuda garasi ceno. Ilang kita,
සමාවෙන්න අතුරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කියන්න එන එක මොකද තරහකින් කියනව නෙවෙයි ඔබතුමා මේ අවස්ථාවේදී එක් වෙලාවක කතා කරා එක මම සහෝදරත්වයෙන් කතා කරන්නේ මේ මගේ නිකම් මේ ආවේගී සීරක් නෙවෙයි අපිට බිමේ බහලා යන්න පොළවේ ඇවිදින්න බැරි කමක් නැහැ අපිට මොකද අපි හදපු පාරවල් වල තමයි අපි යන්නේ අපි හදපු ලයිට් ලයින් යටින් අපි යන්නේ අපි හදපු සායන මැදස් මාත්‍ර භූමිය වල තමයි අපි අපේ දරුවෝ ඒ වගේ ගිහිලා තමයි අපි ඒවා ලබා ගන්න අපි දාපු බට දිගේ තමයි අපි යන්නේ ඒ වගේ ගමේ සංවර්ධනය කරලා තියෙන්නේ මේ මේ අපි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික සංධානය සහ එක්සත් ජාතික පක්ෂය කියන එක මම අමතක කරන්නේ නැහැ ඉතින් මේ දෙකොල්ල තමයි මේක මේ කරලා තිබුණ නිසා තමයි අපි ගමන යන්න පුළුවන් ඉතින් අපිට යන්න බැහැ කියන්න ගමට එන්න දෙන්න බැහැ කියන්න එහෙම කාටවත් කියන්න බැහැ මොකද අපි වැඩ කරලා තියෙනවා වැඩ කරලා තියෙන නිසායි අපිට මේ අපිට යන්න බැරි කමක් නැහැ ඉතින් ඒක නිසා මේ මම කියනවා ඉතින් අපිට ගමේ බැහැලා යන්න නම් තරම් අපි වරදක් කරලා නැහැ අනිත් එක මම ශ්‍රී ලංකා යුගහමාරාවේ ආබාල රජමෙන්තුවේ තමයි ඒ කාලේ සේවය කරේ 88 89 වසරවල මම ওই ජනතා විමුක්ති පෙරමුණ ජේ.පී. කියලා අපි ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ජේ.පී. කියලා තමයි හැමතැනම හඳුන්වන්නේ. ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒකම තමයි. නමුත් ඒ කාලේ කරපු දේවල් මම නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ප්‍රතිවිරුද්ධ කෙනා දන්නවා. නමුත් ඒ වයිසින් අපි මුකුරා ගිහිල්ලා ගියාට අපිට බාල කට්ටියක් ඉන්නවා. අපේ පියන්ත මන්ත්‍රීතුමා මම හිතන්නේ ඒ කාලේ ඉස්කෝලේ යනවා ඇති. උපදිලාවක් නැතුව ඇති. ඉතින් මේ ඒ කාලේ රාජ්‍ය දේපල විනාශ කරා. පැහැදිලිවම රාජ්‍ය දේපල විනාශ කරව ජේ.පී. කියන ඔය අතුරු මන්ත්‍රීතුමා මම කිව්වට මොකද හිතා මම ගන්න බා උතුමාට තමාරයට මේ 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 ඇත්තදෝ නැද්ද කියලා පස්සේ තේරුම් ගයි. අද මම මෙහෙම කතා කරලා තමාට හෙට මමත් ඔය කොටේ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ ලාතිපු තත්ත්වය තාත් අදට තියෙන තත්ත්වය ගැන මම කියන්නේ. ඒ කාලේ ඔබතුමාත් ඉතින් මතන මොකද ඔබතුමාණන් කියලා තියෙනවා ඔබතුමාට මේක දැනෙනවා ඇති මේ මම කියනකොට මේවා කවුද මේවා කරේ කියලා නෑ කෝච්චි ගිනි තිබ්බේ කවුද බස් ගිනි තිබ්බේ කවුද තේපැක්කේ ගිනි තිබ්බේ කවුද සායන මධ්‍යස්ථාන ස්පීතාල ගිනි තිබ්බේ කවුද අඩුම ගානේ පාරේ පෙන්නලා යන්න තිබුණු ඐඩෙන්ටි කාඩ් එක පවා උතුරලා පුච්චලා දැම්මේ කවුද ඔය ජේ.පී. කාරෝ තමයි ජේ.පී. කාරෝ කියනකොට සමහරට අර පොලිස් කාර්ය ආමි කාර්ය කියනකොටත් අපිටත් ඒ කාලේ ඉන්නකොට ආමි කාර්ය කියනකොට නිකන් අර අපිට වදිනවා ඒ වගේ ජේ.පී. කාරෝ තමයි ඒ දෙක කළේ ඉතින් ඒක නිසා එදා ඒ කොහොම හරි කාලයාගේ අවෑමෙන් ඒ දේවල් වලට මූණ දීලා විස්සාම ගත්තේ ඒ දේවල් වලට නැග නෙමෙයි තව මේ වසර 32ක තිබුණු යුද්ධෙකුත් අවසන් කරලා කරන්න පුළුවන් හැම රාජකාරම කරලා ගෙදරට ආවා ගෙදරට ඇවිල්ලා දේශපාලනය කොහොම හරි කරන්න මම ගිය සැතේ කතාවම කියන්න වුණා දේශපාලනය කරනකොට ඒ අතරේ එදා මයි නවෙල්ලා වෙච්ච සිදුවීමට මනස මූණ දෙන්න වුණා ඉතින් එතකොට ඒ මූණ දෙන්න සිදුවීමත් එක්ක බලනකොට මම නම් එදා හැලුණේ නැහැ මොකද මට නම් ඒවා ඇත්තට ඔය ගුටි කෑමවල් කියන එක අපි ඉතින් අවුරුදු 22ක්ම ගුටි තමයි කෑවේ අපි උඩු වැඩිය මන් 3-4 පාරක් සුවාලා තියෙනවා තවත් මේ අගේ තියෙනවා ඊයන් කෑලි තවමත් මේ අම්මගේ අගේ තියෙනවා ඉතින් ඒක නිසා එදා ගුටි ගන්න උනේ ඔය ගුටි ගන්න සම්පූර්ණම සහයෝගය ලබා දුන්නේ ඒක දෙක කරේ ඔය අන්තරේ කියන කට්ටියත් එකතු කරගෙන ඔය ජේ.පී. කියන එක මේ අවස්ථාවේදී මම මේ අවස්ථාවේදී ඉතා තරහව කියනවා ඒ කියන්නේ කවුරුත් මේ කියන දේවල් මම විශ්වාස කරන්නේ නැහැ මම දන්නවා ඒක එතන එවුන් කතා කරපු දේවල් මොකද සහෝදරයා සහෝදරියකින් තොර වචනයක් එතන තිබුණේ නැහැ අන්තිමට උන් කලසම පවා ගලවන්න උත්සාහ කරා දැන් මගේ කලසමත් ගලවන්න උත්සාහ කරා ඒ ගෑනුව පිටලා ඒ කියන්නේ එතකොට මම මොනතරම් මොන මානසික අතද මම ඉන්නේ හැදියා ඒ මොනමන හිතලා දැන්න බණ්ඩාර මාතිනෝ එහම අපි දැක්කාම තමයි එහෙම හිතනවා ඇති එහෙම දැන්නාම හරි කලසමත් ඇදලා කොහම ආවරෙන් ඇදුවා ඉතින් මම ගාර බෙල්ට් එක දාලා තියෙන්නේ කලසම ගලවන්න බැරුව නෑ උන්ගේ මොනවාරි මානසික අතක් තියෙනවා ඉතින් කියමින් අවසාන වශයෙන් වසර 5ක් මේ සභාව තුළ ගත කළා
ඇත්තටම අලුත් අත්දැකීමක්. අපි සමී සමාගම් වල නිතර ධර්මින් ඉඳලා තියෙනවා. පිරිත් පාලනය කම්බියට අතුරේ නොර පිරිත් පාලනය කරලා තියෙනවා. ඉතින් මෙතන මෙතනින් ලබාගත්තු දේ මේ අවුරුදු පහ ඇතුළත ලොකු දෙයක් ලබා ගත්තා, ලොකු දැනුමක් ලබා ගත්තා. ඉතින් ඒ දැනුමත් එක්කම දේශපාලනය ඉදිරියට කරනවා කියන එක මේ අවස්ථාවේදී ඇත්තටම මම කියනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, ප්‍රියන්ත මන්ත්‍රීතුමා එන ප්‍රයෝජනවත් එක්ක මේ අරංගල ගල කියනකොට මට මොකද මම දන්නා දෙපැත්තකින් යන්න පුළුවන් කියන ඕකට මේ අරංගල පැත්තෙන් ගිහිල්ලා කොටවල යන්න පුළුවන්, අර පැත්තෙන් එන්නත් පුළුවන්. ඉතින් එම නිසා මොකද අරංගල ගලට එන්න පුළුවන් එතනින් අපේ මේල් පිටේ ගමෙන් ගහලා උදියාවල පාරෙන් ආවොත් වාහනයක් යන්න පුළුවන් කිලෝමීටර් භාගයක් තියනකම් කිලෝමීටර් භාගයක් වෙනකම් වාහනෙන් යන්න පුළුවන්. එතනින් තර තමයි යන්න තියෙන්නේ. නමුත් ඒක ඔක්කොම රජයේ රක්ෂිතේ. නමුත් පාරක් උනත් නිර්මාණය කරන්න පුළුවන් මීටර 100ක් 200ක් ළඟට යනකම් පාරක් උනත් නිර්මාණය කරන්න පුළුවන්. මොකද රජයේ රක්ෂිතේ තියෙන්නේ. රක්ෂිතේ වාහනයක් යනවා නම් ඒ විතර හදන්න පුළුවන්. නැත්නම් රටේ අවශ්‍යතාවය මත පහින් අවිතකට එනවා නම් ඒ මා දන්නත් පුළුවන්. ඉතින් ඒකට ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියන එක මම නැවතත් මේ ප්‍රියන්ත මන්ත්‍රීතුමා සහ උදේ ආපු යෝජනාවත් එක්ක ඒකට මා කැමති. ඉතින් ඒ අවස්ථාව කරන්න පුළුවන් නම් හොඳයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, අර අපි මේල් පිටියේ ජමරගල කොටය ගැන පාරක් අපි නිර්මාණය කරා. කිතීමේවත් තිබුණේ නැති පාරක්. අපි කොහොම හරි ඉඳන් අයිතිකාරයන්ව ඉල්ලගෙන තමයි ඒක කපලා තියෙන්නේ. ඉතින් ඊයේ දිදුලමක් වුණා, මලගයක් වුණාට පස්සේ දැන් එතන අපි මගට පාර හදලා තියෙනවා. නමුත් එතනින් ඉතාලට යන්න පුළුවන් අතරමඟ අර බෝකු බට ටික නැතුව දැන් එතනින් එහාට වාහනයක් යන්න බෑ. ඉතින් ඔය මොකද මේල් පිටිය ගැන අධ්‍යයනය කරලා තියෙනවා නම් මේල් පිටියේ ගල්කඩුව කියන සුතාන භූමියේ තියෙන ගොඩාක් කිලෝමීටර් 3ක් විතර ඈත. ඉතින් මගේ වාහනේ තමයි මම මේ කරා කියලා නම් මෙහෙම මොකුත් කියන නෙවෙයි. මං මේ වෙනකොට මිනි 15ක් විතර මං ඇදලා තියෙනවා මගේ කැම්ප් එකේ දාලා. ඒ කියන්නේ උස්සගල යන්න කියලා කිලෝමීටර් 3-4ක් යන්න වෙනවා. ඉතින් ඒක නිසා ඊයේ අපහසුතාවයට පත් වුණා. ඉතින් ඔබතුමා මේකට අවධානය යොමු කරලා ඒ බට ටික ඒ බට මම හිතන්නේ එතන අපි ඉල්ලලා තියෙන අඩි 6 බට 4ක් පාරේ දාන්න බට නේද? ඔව් පාරේ බට ඒ 4 මේ ලේකම්තුමේ සමහරට අපි සභාපතිතුමාත් මට නැති වෙන්න පුළුවන්. ලේකම්තුමීටත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා ඒ බට ටික ලබා දෙනවා නම් කොහොම පින් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඒක ඊයේ වෙච්ච අකරතැබ්බේ නිසා නැත්නම් ගෙදරටම ගිහලා ගේන්න තිබුණා. එතනින් ඉස්සරහට යන්න බැරි වුණා. ඉතින් ඒක කරලා දෙන්නේ කියන ඉල්ලීම කරනවා. ඊළඟට අවසාන වශයෙන් අන්තිම සභා වාරයේ විය හැකියි කියලා මම මුලින්ම කිව්වා. ඉතින් අපි මෙතන සමහර කවුරු නැති වෙයි. ලේකම්තුමිය අතුරු කාර්ය මණ්ඩලයට ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියන ප්‍රාර්ථනා කරමින් පානීය නන බවමත්ම ඉස්තුයි. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝකින්. මම ඉන්දිකර්ණ කුමාරයා.